දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සෑම දෙමව්පියෙකුගේම බලාපොරොත්තුවයි. මිනිසා දරුවන් නිරන්තරයෙන් අධ්‍යාපනයට යොමු කිරීමට සෑම මවෙක් පියෙක්ම උත්සාහ කරනවා. පොතපතට පමණක් සීමා වන දරුවන්ගේ අනාගතය කෙබඳුද යන්නට හොඳ අනාවරණයක් සිදු කෙරුණා. ඒ ගත වූ මාස 8ක කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 6 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වීමයි. මේ පිළිබඳව දෙමව්පියන් එක්වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතුවත් පාඩුවක් වන්නේ නැහැ. උගත් බුද්ධිමත් ළමයින් සරසමි වරම් ලබන බව අවිවාදයෙන් අප පිළිගත යුතුයි. නමුත් ජීවත් වීමට උගත්කම පමණක් තිබීම ප්‍රමාණවත් නොවන බව මේ අනාවරණයෙන් අපට වැටහෙනවා. මේ සියදිවි හානි කරගත් සිසුන්ගෙන් 4 දෙනෙක්ම ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන්. මේ අනෙකුත් විශ්වවිද්‍යාලවලත් සොයා බැලුවොත් මේ ගණන වැඩිවීමට ඉඩ තිබෙනවා. මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යාඥයින් පවසන්නේ සමාජය සමග සම්බන්ධයක් නොමැතිකම මෙම සිදුවීම් වලට හේතුව බවයි. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් බහුතරයකගේ අධ්‍යක්ීම් අඩුකම සහ ඉවසීමේ අඩුව මෙයට හේතුව බව ඔවුන් පෙන්වා දෙනවා. සෑම ආගමකම කියා දෙන්නේ මනුසත් භාවයක් ලැබීම ඉතාම උතුම් දෙයක් බවයි. එසේ ලැබුණු මිනිසත්කමේ වටිනාකම පවා නොදන්නා උගත්කමේ ඇති ඵලය කුමක්ද? අප දෙමව්පියන්ට මතක් කර දෙන්නේ දරුවන් පොතපතට පමණක් සීමා නොකළ යුතු බවයි. ඉගෙන ගන්නා කාලය තුළ ජය පරාජය විඳදරා ගැනීමට හුරු කරන ක්‍රීඩාවටත්, සංගීතය නර්තනය වැනි විනෝදාස්වාදය කෙනදෙන බාහිර ක්‍රියාකාරකම්වලටත් දරුවන් යොමු කළ යුතු වෙනවා. විභාග මානසිකත්වයේදී දරුවන්ට එම පීඩනය දරා ගැනීමට, මනස සැහැල්ලු කර ගැනීමට ආගමික නැඹුරුවක් අවශ්‍යම වෙනවා. තමන්ගේ හිතට දුකක්, මානසික වේදනාවක් පැමිණි විට ආගමික ස්ථානයකට ගොස් ඒ දුක නිවා ගන්නා හැටි කුඩා කල සිටම දරුවන්ට හුරු කළ යුතුයි. එසේම දුකක් කනගාටුවක් හිතට ආවිට එය තවත් කෙනෙකු සමග හෝ තමන්ගේ මවපියා සමග හෝ කියා එයට විසඳුමක් සෙවීමට දරුවන්ට කියා දිය යුතුයි. ප්‍රශ්නවලට තනිවම විසඳුම් සෙවීමට යාමෙන් අවසානයේ ගන්නා තීරණ මෙලෙස අවාසනාවන්ත එකක් විය හැකි. මේ නිසා විශේෂයෙන් සරසවි වරම් ලබන සිසුන්ට එම සරසවිය තුළදී හෝ මානසික සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු නොවේද?